තම්නේල් එක බලලා බනින්න ආපු අයටත් මේක තමයි ඇත්ත කියලා සපෝට් කරන්න ආපු අයටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද මම කියනවා හේතු හතරක් අපේ ක්‍රීඩකීන් IPL ක්‍රීඩා නොකළ යුතු යැයි පිරිසක් තර්ක කරන සහ එම හේතු හතරේ තිත්ත ඇත්ත යථාර්ථය මේ SL Fireball. මේ දවස්වල ක්‍රිකට් වලට ආදරය කරන අය කතා කරන මාතෘකාවක් තමයි මේ දිනවල පැවැත්වූ IPL ඔක්ෂන් එක. මේ පාර නුවන් තුෂාර, දිල්ෂාන් මදුශාංක සහ වනිදු හසරංක ලංකා මුදලින් පිළිවෙලින් කෝටි 19, 18 සහ කෝටි 6ක් වශයෙන් මිලදී ගැනුණා. සුපුරුදු පරිදි මේ පාරත් අපේ ඉත්තෑව දෙපැත්ත බෙදිලා රණ්ඩු වෙනවා. සෝෂල් මීඩියාවල IPL නිසා අපේ උන් ආස්ති වෙනවා, අරකයි මේකයි. ඉතින් මොනවද මේ තර්ක, මොනවද මේ හේතු? පළවෙනි හේතුව තමයි ඕවා ගහන්න ගිහින් අපේ උන්දලා ඉන්ජර්ඩ් වෙනවා. ඊට පස්සේ රට වෙනුවෙන් ගහන තරඟවලදී මේ ක්‍රීඩකයන්ගේ දායකත්වය රටට අහිමි වෙනවා. ඊට පස්සේ රිකව වෙලා ආවත් සුපුරුදු රිද්මයට ඇවිදිල්ලා එයාලට ගහන්න බැරි වෙලා එයාලා ෆේල් වෙලා අන්තිමේට ටීම් එකෙන් කැපිලා යනවා කියන කාරණාව. ඒ වගේම තමයි දෙවෙනි හේතුව, අපේ බෝලස්ලාව නෙට් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ප්‍රතිවාදී ක්‍රීඩකයෝ අපේ පන්දු යවන්නන්ගේ වේරියේෂන්ස් මාස්ටර් කරලා ජාත්‍යන්තර පිටියේදී අපේ උන්ට දාගෙන තලනවා, අපි පරාදයි. ඔන්න ඕක තමයි එයාලගේ දෙවැනි තර්කය. ඒ වගේම අපේ ක්‍රීඩකයෝ IPL ගහනවට අකමැති ඉත්තෑව මතු කරන තුන්වෙනි හේතුව තමයි ජාතික කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරද්දී අපේ ක්‍රීඩකයෝ දක්වන උනන්දුවේ මදිකම. IPL වල තියෙන උනන්දුව ගැම්ම මුන්ට රට වෙනුවෙන් ගහනකොට නැහැනේ, මුන් සල්ලි වලට විකිණිලාද කියලා අහන තැනට අපේ ඇතැම් ඉත්තෑවපත් වෙනවා. ඒ වගේම තමයි හතරවෙනි හේතුව ගොඩක් දුරට තුන්වෙනි හේතුවට සමානයි. ඒ තමයි IPL කොන්ට්‍රැක්ට් එක වෙනුවෙන් ක්‍රීඩකයෝ ඉන්දියාවට පක්ෂපාතීත්වයක් දක්වනවද, ඇයි ඔච්චර ඉන්දියාවට දෙන්නේ කියන කතාව තමයි අපේ සමහරක් IPL වලට අපි ක්‍රීඩකෝ යනවට අකමැති පිරිස්වල මතය වෙලා තියෙන්නේ. ඉතින් ඔය වගේ දහසක් කතා වලට අපේ ක්‍රීඩකින් IPL ගහන එක හොඳයි, අවුලක් නෑ කියන ඉත්තෑවන්ට හේතු කාරණා තිබෙනවාද කියන්න. කොහොමරි මම මගේ මතය කියන්නම් මේ සම්බන්ධව. හැම දෙයකම දෙපැත්තක් තියෙනවනේ. ඉතින් ඔයාලට අදහස් දක්වන්න හැකියාවක් තියෙනවා, පහතින් කමෙන්ට් කරලා අපි බලමු IPL වලින් කියන තරම් හොඳක් වෙනවද නරකක් වෙනවද කියලා. අපි පැහැදිලි සිංහලෙන් කිව්වොත් එහෙම ඔය කියන තරම් යකා කළුද කියලා අපි බලමු. ඉතින් යාළුවනේ, ඔයාලා පිළිගත්තත් නැතත් අපට බැහැ ක්‍රීඩකින් IPL යන එක නතර කරන්න. ඉතින් අසල්වැසි රටේ මේ ලීග් එක දෙන දේ බාරගෙන අප සතු ක්‍රීඩකින් රැක ගැනීම තමයි විය යුතු දේ කියලා මම හිතන්නේ. ඉතින් අපි කතා කරපු කාරණා දිහා බැලුවාම, ඒ කාරණා හතර දිහා බැලුවාම, ක්‍රීඩකෙක් IPL ගිහිල්ලා ඉද්දි හරි ආවට පස්සේ ආබාධයකට ලක් වුණොත් එම ක්‍රීඩකයා කළමනාකරණය කරන ක්‍රමවේදය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තියෙන මොන වගේ අදහසක්ද? මම ඔයගොල්ලන්ට ප්‍රසිද්ධ උදාහරණ කීපයක් එක්ක කතා කරොත්, ලසිත් මාලිංග සහ වර්තමානයේ දුෂ්මන්ත චමීර වැනි IPL ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ආබාධ වගේම දේශීය ලීග් එකක් සෙල්ලම් කරන්න ගිහිල්ලා අපේ ආබාධ වුණ වනිදු හසරංගව ආබාධයෙන් පස්සේ කොහොමද අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කළේ, ඒ ගැන ඔබ තෘප්තිමත්ද? පෞද්ගලිකව මට නම් ඒ පිළිබඳව ලොකු තෘප්තිමත් භාවයක් නෑ. මීට වඩා දෙයක් අපේ ක්‍රීඩකයන්ට කළ යුතුව තිබුණා. ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, වනිදු හසරංග විතරක් නෙමේ, ගොඩක් කාලට ඉස්සල්ලා නුවන් කුලසේකර, කුසල් ජනිත්, මැතිවුස්, ආමියා සේල, වර්තමානයේ කෝප් එකේදී පවා කතා වෙච්ච බිනුර, මේ වගේ ක්‍රීඩක ගොඩ දෙනෙක්ගේ ඉන්ජරිස් මීට වඩා හොඳින් කළමනාකරණය කරන්න ඕන කියන එකයි මේ පුංචි රටේ ක්‍රිකට් බලන කෙනෙක් විදියට මං විශ්වාස කරන්නේ. ඉතින් මුළු ලෝකෙම ක්‍රිකට් වෙනම මට්ටමකට ගිහිල්ලා තියෙන මේ වෙලාවේදී අපි රටක් විදියට තාමත් 90 දශකයේ ක්‍රිකට් නම් ගහන්නේ, මං හිතන්නේ මේ විදිහටම අපි ඉස්සරහට ගියොත් IPL එකත් අපිට එක්තරා විදිහක මාරකයක් වෙනවා සිකුරුයි. දැන් මේ ගොඩක් අය මතු කරන කාරණාවක් තමයි IPL වලදී නෙට් ප්‍රැක්ටිස් කරනකොට ප්‍රතිවාදී ක්‍රීඩකයෝ අපේ බෝලර්ස් ලව
මාස්ටර් කරනවා කියන කාරණාව. හැබැයි ඔය විදිහටම මාස්ටර් කරනවා මේ පාර ලෝක ශූරය වෙච්ච ස්ටාක් ලව, පැට් කමින්ස් ලව, මැක්ස්වෙල්ලා, එකී මෙකී නොකී ලෝක පූජිත විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෝ පවා නෙට් එකේදී එනම් මාස්ටර් කරන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන. නමුත් ඒගොල්ලන්ට අදාළ නොවන ත්‍රෙඩ් එකක් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තියෙන්නේ කොහොමද? මං හිතන්නේ අපේ මේ IPL සම්බන්ධ මාතෘකාවට ඍජුව සම්බන්ධ නොවුනත් මෑත කාලයේදී කුමාර ධර්මසේන මහත්මයා යම්කිසි ආකාරයක ප්‍රකාශයක් කළා ලංකාව තාම සෙල්ලම් කරන්නේ 96 ක්‍රිකට් කියලා. එතකොට ලංකාව මීට වඩා තාක්ෂණයෙන් ඉස්සරහට යන්න ඕන කියන දේ එතුමා ඒ වෙල අවස්ථාවේදී මතු කරලා පෙන්නුවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ඒක තමයි යථාර්ථය. මම නම් හිතන්නේ ලංකාවේ ක්‍රිකට් වගේම අපිත් 96 විදිහට හිතන්නේ නැතුව ටිකක් දැන් අප්ඩේට් වෙලා හිතන්න ඕන. තාක්ෂණය කියන දේ අපේ ක්‍රිකට් ඇතුළට ගේන්න ඕන, අපේ තින්කින් පැටර්න් එක වෙනස් කරගන්න ඕන කාලයක් තමයි මේක. මොකද ඉන්දියාවෙන් ලෝක කුසලානේ උදුරගත්ත ඔස්ට්‍රේලියන් ටීම් එකේ බහුතරයක් ක්‍රීඩකයෝ මේ වෙනකොටත් IPL වල තරඟ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙම ඒ වගේ තත්ත්වයක් තියේදී ඔවුන් ඒ වගේ රිස්ක් එකක් අරගෙන නෙට් එකේ ප්‍රැක්ටිස් කරන එක ඔවුන්ට ප්‍රශ්නයක් නැත්තම් ඒක අපේ ක්‍රීඩකයන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? එහෙමනම් ඔවුන්ට ප්‍රශ්නයක් නොවන අපට ප්‍රශ්නයක් වෙන හේතුවක් තියෙනවා. ඒ තමයි මං හිතන්නේ ওই තාක්ෂණය කියන කාරණාව. තාක්ෂණය ටෙක්නොලොජි එක මීට වඩා ලංකාවේ ක්‍රිකට් ඇතුළට ගේන්න ඕන. මීට වඩා හොඳින් අපේ ක්‍රීඩකයන්ව පරිපාලනය කරන්න ඕන. ඉතින් මේ කියන ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැත්තම් ඇත්තටම අර මම කලින් කියපු කාරණා හතරට අපි හැමදාමත් නිරුත්තර වෙලා ඉන්න තමයි වෙන්නේ. මගේ හිතට කනගාටුවක් දැනෙන එක හේතුවක් තමයි මේ පාර IPL එකේ බැට්ස්මන්ලා ලංකාව නියෝජනය කරන පිතිකරුව දකින්න ලැබෙන්නේ නැති එක ගැන. මීට කාලයකට ඉස්සෙල්ලා මහේරලා, සංගල, සනත්ලා, දිල්ශාන්ලා රන් කරපු මේ IPL පිටියේ ශ්‍රී ලංකා සන්නාමයේ පිතිකරණයේ හැකියාව මේ වන විට උඩා දුරට ෂෙයා වෙලා ගිහිල්ලා ගිය සැරේ මට මතක විදියට හිටියේ බානුකයි දසුනුයි. නමුත් මේ වෙද්දි ඒක ගොඩාක් දුරට බෝලර්ස්ලාගේ පැත්තට විතරක් දෝලණය වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරනවා IPL කියන්නේ පන්දු යවන්නන්ටත් වඩා ලංකාවේ නම් පිතිකරණයේ යෙදෙන පිතිකරුවන්ට වඩාත් වාසිසහගත අවස්ථා ගෙන දෙන තරගයක් විදිහට. ඉතින් මට අද දවසේ මේ වීඩියෝ එකකින් අවශ්‍ය වුණේ ඔයගොල්ලන්ට මතු කරලා දෙන්න අපි හැමදාමත් අඩුපාඩු දිහා බලනවා විතරයි. අපි හැමදාමත් තර්ක කරනවා IPL ඔක්ෂන් එක ලං වෙනකොට ක්‍රීඩකව සල්ලි වලට විකිනනවා, අරකයි මේකයි කතන්දර ගොඩාක් කියනවා. නමුත් සැඟවුණු ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒ සැඟවුණු ප්‍රශ්නේ මතු කරන්නයි මට ඕන උනේ. සමහරකට මේ ප්‍රශ්නේ තව කෙනෙක්ට වෙනත් කෝණකින් දකින්න පුළුවන්, වෙන කෙනෙක් වෙන ආකාරයකින් මේ දිහා බලන්න පුළුවන්. ඉතින් ඒ අයට විවෘතයි ඔයගොල්ලන්ගේ විවෘත අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට නවතිනවා. අපි නැවතත් ළඟදීම හමු වෙමු. සුබ දවසක්.